සත්‍ය ගැන විවිධ අර්ථකථන දෙනවා. සමහරු කියනවා අපි ජීවිතය තුළ සතුටින් ඉන්නවා නම් ඔන්න අපි සාර්ථකයි කියලා. කොහොමද මේ සාර්ථකත්වය අපි තුළ රඳවාගන්නේ? මේ සතුට අපි තුළ රඳවාගන්නේ? අපි හොයන තරමටම ජීවිතේ සතුට අපිට ලැබෙනවද? මම මෙහෙම කිව්වොත් අපි අපේක්ෂා කරන දේ සහ අපිට යථාර්ථයක් විදිහට ලැබෙන දේ අතර තියෙන වෙනස පරතරය අපිට හැකිතාක් දුරට අඩු කරගන්නට පුළුවන් නම් අවම කරගන්නට පුළුවන් නම් මං හිතනවා වැඩි ප්‍රමාණයක් අපේ ජීවිතයේ සතුට අපි තුළ රැඳෙනවා කියලා. මේ අපේක්ෂිත දේ සහ අපිට යථාර්ථයක් විදිහට ලැබෙන දේ අතර පරතරය වෙනස වැඩි වන්නට ඔන්න අපේ ජීවිත තුළින් සතුට ගිලිහෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් සතුට අපි තුළ රඳව ගන්නට නම් මේ අපේක්ෂිත දේ සහ අපිට යථාර්ථයක් විදිහට ලැබෙන දේ අතර වෙනස අවම කරගන්නට නම් අපිට හොඳ මානසික පරිසරයක් වගේම හොඳ කායික පරිසරයකුත් තියෙනට අවශ්‍යයි. ඉතින් අපි හැමදාමත් උත්සාහ කරන්නේ ඔබට හොඳ ගුණාත්මක මානසික පරිසරයක් වගේම කායික පරිසරයක් ලබා දෙන්නට පාර කියන්නට මග කියන්නට. ඉතින් අදත් සූදානම් ඒ ගමනේ තවත් පියවරක් ඉදිරියට යන්නට මේ ඔබේ පවුලේ ආදරණීය වැඩසටහන My Garden. අපි අද ඉන්නේ සුමනා මහත්මියගේ ගෙවත්තේනේ. ඉතින් මේ ගෙවත්තේ බොහොම හොඳ දේශීය අල ප්‍රභේද විශාල වශයෙන් තිබෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඒ දේවල් ඔබට සමීප කරන්න. මේ පිළිබඳව ගුණාත්මක පදනම කොයි වගේද, ගුණාත්මක පසුබිම මොන වගේද කියලා ඔබව දැනුවත් කරන්න. ඉතින් මාත් එක්ක ඉන්නවා මදුරාවල ප්‍රදේශයේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක මහත්මිය ඇය දිනුෂා මහත්මිය. ඉතින් අපි සූදානම් කතා කරන්න දේශීය අල ප්‍රභේද කිහිපයක් ගැන විස්තර ඔබ හොඳින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නිරුෂා මහත්මිය, අපි කතා කරමු ගැන මේ සුමනා මහත්මියගේ ගෙවත්තේ මේ දේශීය අල වගාවට තියෙන කොයි ආකාරයේ ඉඩක්ද ලබා දීලා තියෙන්නේ සහ එහි තිබෙන අල ප්‍රභේදයන් ගැන අපි දැනුවත් කරමු. ඔව්, දේශීය අලභෝග කියලා කතා කළොත් දැන් පැවසුවා වගේ මදුරාවල කොට්ටාශය ගත්තහම වාණිජ අලභෝග වගාව සහ දේශීය අලභෝග ගෙවතු මට්ටමේ ප්‍රචලිත කරන බොහෝ වැඩසටහන් ප්‍රියාප්ත වෙන කොට්ටාශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතනදී මඤ්ඤොක්ක වගේ භෝගයක් ගත්තාම ගොඩක් කාලවට වාණිජ මට්ටමේ වගා වෙන භෝගයක්. ඊට අමතරව වැල්ලල වගේ දේවලුත් වාණිජ වශයෙන් ශේෂ්ත්‍රයේ වගා වෙන භෝග විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට හිඟුරලත් ඒ ආකාරයෙන්ම හඳුන්වන්න පුළුවන් භෝගයක්. එතකොට මෙතන ගෙවත්තේ තියෙන විශේෂත්වය තමයි සුමනා මහත්මිය තමන්ගේ ගෙවත්ත ආශ්‍රිතව තමයි මේ භෝග වර්ග කිහිපයම එක්කාසු කරගෙන වගා කරගෙන තියෙන්නේ. ඉතින් එතන ගත්තාම මඤ්ඤොක්ක, ඒ වගේම වැල්ලල ප්‍රභේද, හිඟුරල, කිරියල, කොඩොල් මේ සියලු භෝග වර්ග මේ ශේෂ්ත්‍රයට අදාළ කරගෙන එතුමිය වගා කටයුතු කරගෙන යනවා. එතනදි සුවිශේෂී කාරණාව තමයි වාණිජ භෝග වගා ශේෂ්ත්‍රයක තරම් වගාව අවසරයක් නැති වුණත් පවතින කුඩා ඉඩකඩ ප්‍රමාණය තුළ සමහර වෙලාවට අපි වාණිජ භෝග වගාවකදී අක්කරයක් දෙකක් වගා කරන මඤ්ඤොක්ක වගාවක් වෙන්න පුළුවන්. නමුත් මෙතුමිය තමන්ගේ ගෙවත්ත ආශ්‍රිතව තියෙන ඉඩකඩ උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට අරගෙන පුංචි පර්චස් එකක දෙකක එහෙම නැත්නම් පර්චස් භාගයක වගේ පොඩි ප්‍රමාණයක සියලු අලභෝග ප්‍රභේද වගා කරගෙන තිබීම තමයි සුවිශේෂී ලක්ෂණය විදිහට දකින්නේ. ඉතින් අපි සූදානම් වෙන්නේ ඔබට සමීප කරන්න මේ එක එක අල ප්‍රභේදයන් මොනවද ඒකේ ගෙවත්තේ තියෙන කියලා ඔබට පෙන්වන්න. අපි එකින් එක පෙන්වලා ඒ ගැන අපි විස්තර කතා කරමු. අපේ ගෙදර ඉන්න අය බලාගෙන ඉන්න නිසා. හරි, මේ ඔබ දකින්නේ දන්දිල කියන අඹ මේ අල ප්‍රභේදය. මේක වැල්ලල ප්‍රභේදයක් විදිහට තමයි හඳුන්වන්නේ. දන්දිල කියන එහෙම නැත්නම් ප්‍රාදේශීය ව්‍යවහාර වලින් දන් දෙන්න আদি විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට මේ ඔබ දකින්නේ ඒ අලයක හරස්කඩ කැපුමක් දැම්මහම කොහොමද පෙනුම කියන එක. දම්පාට ප්‍රභේදයක් වගේම සුදුපාට ප්‍රභේදත් අපිට දකින්න පුළුවන්. එතකොට ශේෂ්ත්‍රයේ අපි අලභෝගය සංස්ථාපනය කරන ආකාරය ගැන කතා කළොත් සාමාන්‍යයෙන් අපි ඕනෑම අලභෝගයක් ශේෂ්ත්‍රයක සංස්ථාපනය කරන්නේ කන්න භෝගයක් විදිහට මඤ්ඤොක්ක සහ කිරියල ඇරුණහම. එතකොට මේ වැල්ලල ප්‍රභේදත් කන්න භෝගයක් විදිහට අපි සාමාන්‍යයෙන් ජනවාරි පෙබරවාරි වගේ කාලෙදී අස්වනු නෙමෙයි ශේෂ්ත්‍රගත කිරීම කරනවා භෝග වගාව විදිහට. එතකොට අවසානයේදී අපිට නැවතත් මාස 9ක කාලයක් ශේෂ්ත්‍රයේ භූගත වගාව විදිහට පැවතිලා අවසානයේ අස්වන්න නැවත ලබා ගැනීමේ හැකියාව
दंपाट वर्गे धनवत्को विशेष कारण हेम वेले तेबू अले अक् आहार इतने मे पीट पोत किसी कसी मे गुण आगतीनो अते तवरुनो तेन सी मेक शुद्धकरण अवस्थावक देखने आहार अक्तर सकस्करण अवस्थाव मे पोत शुद्धकरण हकीता जल अत्यकती संबंधता अड्डरला अवसान पीवर दीरतम से दीमकीन अवस्थावट यंडोनीकरा गुणात्मक पदन मेतन अभी दंडदेक्तम बहु पुतपतवलिंग हेमन इतिहास आश्रित देवलिंग अभी दंडदेक् अपे परण जनता तमंगे आहार अंगवलट अनिवार्य पिष्ट प्रभव याकुकते अलभोग इतन अभी अपे प्रधान आहार बत् पाविचिकर वगेम तुंगेल आहार गन के उदासन आहार वेल विदीर अलभोग पाविचिकर अपे परण जनता हूँ कुरलाट बुध इतक नवीकरण तेक् अभी हेमोम कार बहुल तेक् मे देवल बेहरट गीदे अकुना अलभोग्यामे उदासन आहार टेकुकर पुलवाण पोषण वटिनाक इहल अगे गट पुलवा इतने अलभोगवल वेडि पिष्टे प्रमाण कार्बोहैड्रेट प्रमाण अडंगन निशा सिरुलट आवश्यक पोषक एक वर्म गुला हुद आहार अक्तम अभी अलभोग ईलंगट अभी हेमोटम दी कार बहुत जीवित गतकरण आय विद्यट अभी हेमोटम निधनगत रोग हेमन तंग पिलिका वर्ग वगे देवल ईलंगट विविध समय अतिवन रोग मे देवल दकीन पुलवा देवल थिंक ये हेम देटम हों गुणात्मक आहार अक्तर अभी अलभोग दकीन पुलवा एक अपे शरीर ओन कर पोषक वर्ग भूमि खंबेन वगेम सिरुट गुणवत्म पिरीसुद बवग्गे हेमनता अपे रुद्रे पिरीसुदरण गुण मे अलभोग तीन वकीन तम आगे तीन दे समहार विविध नाम कथाकरण लेन पौरुकन तव विविध प्रादेश व्यवहार तीन प्रादेश व्यवहार तेन एवगे हम गुणियान अपे जीवित टेकुकर गुलवान दंदीन लब अब यदिने आहार वेल टेकुकर गु इधन मंगल तीन अतिरुद्र पीड़ने मेक हुद औषध अक्वागे रुद्र संसरण पद्धति यथावत्कर औषधीय भोग अक्तर पाविचिकरण पुलवान अल प्रभेद तवत्न अल प्रभेद अभी कथा कर मेती कोडोल की नार प्रभेद इतकोट मे उप दकी सिटूम सुदूसम अवस्थावे पवतीन बीज अवस्थाव इतकोट मे अलिया मेवेन मेतन के कपलगत्ना हिटवाणी इतना सुदूसत इलांट विशेष मतकर बीज मे अल वगावकटे अना रोपण द्रव्य विधिट गुट मे अलकोटसे बरकोच्चर दीन का हूंगा इतने अभी सामान्य अल ग्राम हेटकट वेड प्रमाण कोटसाक्तम रोपण द्रव्य विधिट पाविचिकर इतना ग्राम सीयक वगे रोपण द्रव्य कोटसगट मे अल कोटसा गण पुलवा इतना सार्थक अवसान असनगटे अलवा मैं कल सन्दान के मस नवयाक अवसाने तम अभी भूगत कंद आहार अक्तर असन अक्तर एलियर गवस्था सकस्कर इतने अल ग्राम सीयक कोटसा रोपण द्रव्य विधिट पाविचिकर पुलवा अवसान एक पंद्र अल कि तुनक इतर असनगटे आम हकीव युवत वगावधि गन्नट पुलवा इलाट मे तीन किरीकोडोल की कोडोल प्रभेदेम अने प्रभेदया मेकअप हमारा किरीकोडोल की मंगता आप सुमना महात्म की शेस्त्रीय गाँव वेल वर्ग कि पवती शेस्त्रीय तीरता अभी अंदना गाँव मे अली मे विनकोट टीका मेरी मैं वेड तत्ती पत्ती ने मे वर्ण संघटक विधीर दकीोल प्रमाण मे अविल मेकअप हिंगुरला बहु पोषण गुणेन वेडि भोग्यक्तिरतमय हंदुन्नन्ने मंगिदन्ने ओब अहला हुरु देयक्तिनोनं मे
කාන්තාවන් ගර්භණී සමයේදී හොඳ පෝෂණීය ආහාරයක් විදිහට තමයි හිඟුරල හඳුන්වන්නේ. මොකද ඉස්සර අපි සාමාන්‍ය විවාහාර ඉස්සරහට එනවා මේ අපි ජනතාව අතර දැන් ගෙදරක දරුවෙක් හම්බෙන්න ඉන්න මවක් ඉන්නවනම් මේ අහල පහල ගෙවල් වලින් එයාට කෑම එකක් දෙන්න උත්සාහ කරනවනේ. නේද? ඒ වගේ වෙලාවට හුඟක් අය මේ හිඟුරලාලයක් හොයනවා මේ අම්මට කෑම එකක් හදලා ගෙනත් දෙන්න. ඒ තරම් පෝෂණීය ගුණයක් තියෙන අලභෝගයක් විදිහට තමයි මේ හිඟුරල කියන අල ප්‍රභේදය හඳුන්වන්නේ. මේකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේක කපලා බැලුවොත් ඇතුළේ සුදු පාටක් තියෙන්නේ. එතකොට මේකෙත් විශේෂත්වය තමයි හැම වෙලේම අපි අල තම්බන්න ගන්න වෙලාවට හෝ මාළුවක් උයන්න හරි ගන්න වෙලාවට මේකේ පොත්තේ අර කැසීමේ ගුණය කියන එක තියෙනවා. ඒ නිසා හැකිතාක් පරිස්සමෙන් පිටපොත්ත සුද්ධ කරලා තමයි අපි ආහාරයක් විදියට සකස් කරන්න මේ වගේ දේවල් කපලා තියෙන්නේ නේද පොඩි අල කෑල්ලක්. ගෙදර ඉන්න බලන් ඉන්නවනේ. ඉතින් कोई तरम गुणयान तीबे ना तुम्हें यहाँ पे देशी आल प्रभेद वाले में थी है ने हिंगुरले किए ना आल प्रभेद है ගෙවත්තේ එකිනෙකට වෙනස් වන ඖෂධ පැලැටි බොහෝමයක් තිබුණා. ඉතින් අපි එතනින් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් අඳුරන්නේ නැති තැලයක් තියෙනවා. ඒකේ වටිනාකම ගැන ඖෂධීය වටිනාකම ගැන ඔබට කියලා දෙන්න අපි හිතුවා. ඒ වගේම ඔබේ ගෙවත්තට කොයි විදිහටද මේ පැලැටි එකතු කරගන්නේ කියන දේත් අපි ඔබට පැහැදිලි කරන්න හිතුවා. ඉතින් මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. අනේ නිසා නොදන්නා දෙයක් කියලා දෙන එක බොහොම වැදගත් කියලා අපි හිතුවා. ඉතින් ප්‍රියන්ත මහත්මයා අපි කියලා දෙමු මොකක්ද මේ පැලෑටිය? මේකේ නම මොකක්ද? මේකේ ಗುಣ කොහොමද? අපි ඒ ගැන කතා කරමු. දැන් මම හිතන්නේ මේ තියෙන්නේ කටුපිල කියන ශාකය. මේක ගොඩක් දියර වියලි කාලගුණයක් සහිත ප්‍රදේශවල තමයි හොඳින් වැඩෙන්නේ. කාස්ටි කඳක් තියෙන ශාකයක්. මේක ගොඩක් වෙලාවට වඩාත්ම ප්‍රසිද්ධ පිළිකා මර්ධනය සඳහා एक पीलिका शैल विनाशगिरी सदा मे गहे लघु कार्य कैरवागे मेके कोल पोतु मूल मे हेमदेम औषधीय गुणे युक्त मुखद कसाय सदा मेव भाविता करण इलाने मेव तंबल बना भोविट ते वेणुवट मेघ भाविता करान पुलुअंद खरीट हुआ हनुल दिल दी मंगिताने मेघ तीयन गहे संपूर्ण मे गह औषधीय गुणे युक्त गह खरीट मैं हनुन पुल सामान्य हालत मेके कैंद हदला बोनवा मेलूम हदला खानवा ये वगे मारे हाथ को वगे ते पाने हदला बोनवा इतन मेके वेडियम तेन पिलिका नाशक गुणे तेना पिलिका साइल विनाशकिरी में हेकिया वक्तना ये वगे में पिलिका साइल पैतरे वीम वेलक वीम हेकिया उगत मे खटपील के शाखेट तेनवा इतन मेक प्रतिपिकारक बहुल ये वगे में अपे शरीर विष නසන්නට මේ ශාකයට හැකියාවක් තියෙනවා. බල සමහරක් කලාවට මහත්මයා මේකෙදී අපේ දද කුෂ්ඨ ආදියට ඒ වගේ දේවල් වලටත් මේ ශාකය හොඳයි කියලා තියෙනවා. ඔලම් බරලා ගන්න. ඔව්. හරි. අපි එහෙනම් කොහොමද මේ ශාකය ඔබේ ගෙවත්තට එකතු කරගන්නේ කියලා අපි කියලා දෙමු. මේක බොහෝමයක් වෙලාවට කැලෑවල ආශ්‍රිතව වැඩෙනවා. ඔබේ ගෙවත්තේ උනත් තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් කලාවට ඔබ අඳුරන්නේ නැති වෙලා තියෙන්න පුළුවන්. මේකේ කොහොමද අපි මේක ගෙවත්තට එකතු කරනකොට පැලයක් විදියට කොහොමද අපි වර්ධනය කරගන්නේ අපි ඒ ගැන කතා කරමු. ඔව් මේ තියෙන්නේ මේකේ තියෙන මව් ශාකයෙන් කපාගෙන ආපු අත්තක්. අපි මේක උල් හැඩයට මේ විදියට කපා ගන්නවා. කපාගෙන ඉවර වෙලා මේකේ පාත තියෙන අතුත් මේ විදියට කපලා ඉවත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සඳහා අපි භාවිතා කරලා තියෙන पस मिश्रणय मतुपीट पस एकाई वैली एकाई कॉम्पोस्ट एकाई
කොහොමත් භාගයයි. කියන මේ මිශ්‍රණය අපි මේ වගේ බෑගයකට මේ විදිහට පුරවනවා. මෙතන නම් මිශ්‍ර කරලා තියෙන්නේ. මේ මිශ්‍ර කරපු ඒ තුන් වර්ගයන් මෙතන මිශ්‍ර කරලා තියෙන්නේ. මතු පිට පස් එකයි, කොම්පෝස්ට් එකයි, වැලි එකයි, කොහොමත් භාගයයි. මිශ්‍ර කරලා මිශ්‍රණයක් හදලා අපි මේ විදිහට කවරයක් බඳුනක් විදිහට හදාගෙන ඒක සිතුරු ටිකක් අපි සිතුරු විදලා දිනවා. ඊට පස්සේ අපි මේ මුළු හතර මේ විදිහට තද කරනවා. තද කරලා ඉතුරු ප්‍රමාණයත් මේකෙන් පුරවනවා. සාමාන්‍යයෙන් මේක අතු කැලලක් පැල කරලා පැල වෙනව නේද? අනිවාර්යෙන් පැල වෙනවා. ඕකට ඕනම් පුළුවන් රූටින් හෝමෝන් එකක්. එහෙම නැත්නම් මුල්ලක් දීමේ පාලක සංයෝගයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ දැන් මේ අපි කරන ක්‍රමයට ඒකත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේක හිතවල ඉවර වෙලා මේක වහනවා වැහුවාම මං හිතන්නේ අර උස්සේදන ක්‍රියාකාරීත්වය ටිකක් අඩු වෙලා මේක පැල කරගන්න අපිට ලේසි වෙනවා. දැන් මේ බෑග් එක පුරවලා ඉවරයි. අපි මැදින් සිදුරක් විදලා මේ විදිහට මේ විදිහට පැල කරනවා. දැන් අපි මේක හොඳට අහලා තිනවා කුමාරිකාවල මේ මුල්ලද්ද වීමේ හෝමෝන එකක් තියෙනවා කියලා. ඔව්. හැකියාවක් තියෙනවා කියලා. සමහරව ඒක මේ මුල්ලද්ද දින අවශ්‍ය නිසා මුල්ලද්ද වීමට අවශ්‍ය නිසා ඒක පොඩක් තරවනවා. කුමාරිකා ශාක්‍ය නේද? කුමාරිකා ඒ ඔව් මේ වගේ දෙයක් හැම එකක්ම කැපුම් පුෂ්ටි විතරක් තවරන්න පුළුවන්. දැන් අපි මේ තියෙන්නේ මේක අපි මේ විදිහට පොඩි ආධාරකයක් වදලා මේ වගේ ආධාරකයක් වදලා නැත්නම් ඒ අත්තට බර එනවා. ඒ නිසා අපිට පුළුවන් මේක මේ විදිහට වහන්න පුළුවන්. ඊට පස්සේ අපි රබර් බෑන්ඩ් එකක් වදලා මේක මේ විදිහට වහලා තියෙනවා. දැන් මේක හිටවල සම්පූර්ණයෙන්ම අවසන්. කොච්චර කාලයක්? සාමාන්‍යයෙන් මේක පැලවෙන්න මාසික විතර කාලයක් ගත වෙනවා. දවස් 30ක විතර කාලයක් ගත වෙනවා මේක හොඳට මුල්ලා දින්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක හිමින්සරේ ගලවලා අයින් කරලා හේවන තැනක තියන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව අපිට පුළුවන් ක්‍රමක්‍රමයෙන් මේක සාමාන්‍ය ආලෝක තත්ත්වයන්ට පුරුදු පුහුණු කරන්න. ඒතකොට අපිට සාර්ථක ගහක් මේකෙන් ගන්න පුළුවන්. හෝමෝන් ගෑවත් නොගෑවත් මේ ක්‍රමයේ තුල ඕනෑම අත්තක් පැල කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වර්ධක ප්‍රචාරණ ක්‍රමයක අපි මේ විදියට කටුපිල ශාකයෙන් අතු කැවැල්ලක් අරගෙන බොහොම සරල විදියට ඔබටත් පුළුවන් අර කිව මාධ්‍ය අර විදියට හදාගෙන කොම්පෝස්ට් එකයි වැලි එකයි මතු පිට පස් එකයි කොහොමත් භාගයයි දාලා මාධ්‍ය හදන මේ විදියට පැල කළොත් ඔබටත් පුළුවන් හොඳ ඖෂධීය වටිනාකමකින් යුක්ත පැලෑටියක් ඔබේ ගෙවත්තට එකතු කරගන්න. අපි ගෙදර බාල මහලු කොයි කවුරුත් බොහොම ආසාවෙන් එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න ලොවලුවක්. ඉතින් අපි අද දවසේදී සූදානම් වෙන්නේ ඔබට ඔබේ ගෙවත්තට කොහොමද බොහොම සාර්ථක විදියට පෝංචි වෙලක් එකතු කරගන්න කියලා ඔබට කියලා දෙන්න. මාත් එක්ක ඉන්නවා සිරිපාල මහත්මයා. සිරිපාල මහත්මයා ඔබ සූදානම්ද මේ ගැන අපේ ගෙදර ඉන්න අයට කියලා දෙන්න? ඔව්. හරි. මේ තියෙන සිරිපාල මහත්මයාගේ ගෙදර තියෙන පෝංචි වෙල ඔබට පේනවා. බොහොම සාර්ථක විදියට වැඩිලා තියෙනවා. ඒ වගේම තමයි පළදාවත් මේ වෙද්දි තියෙනවා. හරි. අපේ ගෙදර ඉන්න අයත් කැමති මේ විදියට පෝංචි වෙලා කියලා ගෙදරට එකතු කරගන්න. ඉතින් අපි කියලා දෙමු ඒගොල්ලන්ට. හරි. එන්න මෙහෙමයි. මේ වගේ භාජනයක් අරගෙන පොට්ටයක් අරගෙන මේ පස මම දැන් අපි මේ පස් මොනවද මේ තියෙන පස්? මේක තියෙන්නේ තනිකරම කොම්පෝස්ට් තියෙනවා. මම හදාගත්ත කොම්පෝස්ට් එක. ඉවතනන දෙන කුඩු රොඩු ඔක්කොම මේවා ගල්ලා ඒ කොම්පෝස්ට් එකක් අරගෙන සාමාන්‍ය පස්වල තියෙන මතු පිට පස් ඒව හුරුලා අරගෙන ඒක මික්ස් කරලා දැන් මේකේ ඔය මේ ගල් කැට අරෝම මේව තියෙන දේවල් අයින් කරලා තියෙන්නේ. හරි. මෙතන තියෙන්නේ ඔබ ගෙදරදිම හදාගත්තු කොම්පෝස්ට් සහ ගෙදර වත්තේ තියෙන මතු පිට පස්. පස්. හරි නේද?
ඥාන් කොම්පෝස්ට් හදාගන්නේ කොහොමද ගෙදරදී? ගෙදරදී කැමති ඇති දැනගන්න. දැන් නැති කෙනෙක් ඉන්නවනේ. ඔව්. දැන් මෙහෙමයි කොම්පෝස්ට් මේ ප්ලාස්ටික් බඳුන් තියනවා. දැන් මගේ ගාවෙ එහෙම නැහැ. මම අර වැලි ඉසියා පාටි මේකෙන් අර ගස් జాතියක් තියනවා. ඒ වගේම වටේට ඉන්නේ ඉඳලා මම ඔය දැන් අතු ගන්නකොට පොල් ගාල පොල් ගෙඩිය කඩනකොට මුඩ අරෝ මේව දේවල් ඒකට දාලා මේ කොම්පෝස්ට් හදා ගන්නවා. හදාගෙන ඒක අරගෙන මම දවස් දෙකක් විතර වීල තත්ත්වෙට මද අවුවේ තියන්නේ නැතුව වීලුව මද පවන්නේ වේලා ගන්නවා. ඊට පස්සේ අර පස් අරගෙන ඒ පස් වලට මික්ස් කරලා ඒකත් දවස් දෙකක් විතර මම නිකන් තියනයි මේ වගේ අරගෙන කොම්පෝස්ට් සාමාන්‍ය හොඳ පොහොර ගතිය තියෙන පස් ඔක්කොම එකට සම්බන්ධයි. මේ විදිහට භාජන පොට් එකට දාලා මේකේ සාමාන්‍යයෙන් ගත්තම එක බීජයක් හිටවෙම ඇති. නමුත් අර බීජ වැළවෙන ප්‍රමාණය අපිට හරියටම කියන්න බැරි හින්දා මේ වගේ බීජ බෝංචි මේ වැල් බෝංචි මේ මේ තියෙන විදිහටම තමයි වැල් බෝංචි. අපිට අඳුර ගන්න ලේසි මේ විදිහට කළු පාටට තමයි තියෙන්නේ. ඔව් සමහර සාමාන්‍යයෙන් විවිධ බෝංචි වර්ග තියෙනවා. ඔව් පඳුරු බෝංචි කියලා. පඳුරු බෝංචි තියෙනවා වැල් බෝංචි තියෙනවා. ඔව්. ඉතින් අපි අද දවසේදී ඔබට කියලා දෙන්නේ වැල් බෝංචි කොහොමද ගෙවත්තට එකතු කරගන්නේ කියලා. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට වලවල් දෙයක් දාලා බීජ ගැඹුරට හිටවන්න. එතකොට ඒක නිකන් පැලේ නිකන් අපි වතුර දාගුණාට අර පෝර ගතියත් එක්ක වැටේ තැම්මෙන ස්වභාවයක් ඇති වෙනවා බීජය. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට පහනවා. වලා දවස් දෙපාරක් වතුර දානවා. දවස් 3ක් විතර යනවාද? මේක සතියක් වෙනකොට මේ පැලේ සාමාන්‍යයෙන් අඟල් 3ක් විතර උඩට එනවා. හරිද? සතියක් යනකොට අඟල් 3ක පැලයක් ගන්න පුළුවන්. ඔව් ගන්න පුළුවන්. එතකොට මේකට අපි වතුර ස්වල්පයක් දානවා හිටවුවට පස්සේ නේද? මේ වෙලාවෙදිම. ඒ වෙලාවෙම දානවා. ඉතින් ඊට පස්සේ අපි මේක කොයි වගේ තැනකින්ද වත්තේ තියන්නේ? සාමාන්‍ය තියෙන තැනකින්ද නැත්නම් අවු අඩු තැනකින්ද? සාමාන්‍යයෙන් අවු අඩු තැනකින් මේක සතියක් විතර තව ඒක පැත්තකට කරලා තියෙනවා. දැන් බීජ දෙකක් නේ මම දාලා තියෙන්නේ. සමහරට මේ එක බීජයක් අට ගන්නත් පුළුවන්. ඒ මොනොත් එහෙම මේකට මේ වගේ ආධාරකයක් අරගෙන ඒක පොළොවට කෙලින්ම සම්බන්ධ කරලා ඒ හැරෙන් තියලා ඒකට සම්බන්ධ කරාම පළ ඉදිරියට යනවා. අපි සතියකට පස්සේ අඟල් 3ක විතර උස පැලයක් අපිට ගන්න පුළුවන් වෙනවා. ඔව්. ඉතින් ඊට පස්සේ සතියකට පස්සේ තමයි අපි ශේෂ්ත්‍රයට මේ පැලය එකතු කරන්නේ. ඔව්. එතකොට ඔබට පේනවා ඇති වැලක් යන ආධාරකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ මොකක්ද ආධාරකයට යොදාගන්නේ? මේ LBC කෝටු. ඔව්. LBC කෝටු. සාමාන්‍යයෙන් අපි LBC තමයි යොදාගන්නේ. යොදාගන්නේ. ඒක මොකද ඒකෙන් සාමාන්‍යයෙන් මේ රිකිලි අතු පුරු වෙනවා. ඒකත් අපිට පෝරකට ගන්න පුළුවන්. මේ මම දාලා තියෙන්නේ. මේක ඉතින් පස්සේ පැල වෙනවා නේද? ඔව් පැල වෙනවා. LBC අත පැල වුණාට පස්සේ සාමාන්‍යයෙන් පස්සට පොහොරක් එකතු වෙනවා. ඒකේ තුනවා. නයිට්‍රජන් පොහොර බහුලව තියෙනවා. ඔව්. LBC හැමතත් නැත්නම් ග්ලිසීරියා කොළවල. ඉතින් ඒ විදිහට තමයි අපි බෝංචි වලක් හරි විදිහට අපේ ගෙවත්තට එකතු කරගන්නේ. දැන් සාමාන්‍යයෙන් එකපාරටම බීජ ශේෂ්ත්‍රය තුල හිටවුවට පස්සේ අපිට පොඩ්ඩක් එක බලා ගන්න වෙනවා නේද? මොකද සමහරක් වෙලාවට පුංචි කාලෙම මේ පැලයට විවිධ සතුන්ගෙන් ආනිසින් ගොළු බෙල්ල වෙන්න පුළුවන් දිලිර ආසාදන වෙන්න පුළුවන් ඒ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට හොඳම දේ තමයි බීජ වෙනම තවාන් කරලා ඒක ටිකක් පැල වෙලා හොඳ නිරෝගී පැල විදියට පසෙන් මතු වුණාට පස්සේ දරාගත හැකි මට්ටමට ආවට පස්සේ ශේෂ්ත්‍රයට එකතු කරගන්න නේද? එතකොට අපිට ඒක බොහොම සාර්ථක වගාවක් විදියට සිදු කරගෙන යන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි ඔබට කියලා දුන්නේ අන්නේ විදියට. දැන් බීජ හිටවලා පැලයකුත් ආවට පස්සේ කොච්චර කාලයක් යනවද අස්වැන්න එන්න මේ විදිහට? සාමාන්‍ය මාසයකමාරක් විතර වගේ යනකොට මේ වගේ බීජයක් හට ගන්නවා. මුලින්ම මල් ලැබි. මේ වගේ මාසයකමාරක් විතර යනකොට මේ වගේ මේ බොන්චි කරලක් එනවා. කරලක් එනවා. එනවා. ඔව්. දැන් මේ වගාවට කොච්චර කාලයක් යනවද? මේකට දැන් සාමාන්‍යයෙන් හොඳට බැලුවොත් මාස දෙකමාරක් විතර වගේ වගේ තමයි වෙන්නේ. ඔව් දැන් මේ කාඩන කාලේ පහුවිලා දැන් ඔබට උමිට පේනවා ඇති දැන් අර නිකන් සර මොරපු ස්වභාවයක් පෙන්වම් කරා කොච්චර කාල සීමාවකින්ද සාමාන්‍යයෙන් ආවට පස්සේ අපි කඩන්නේ දැන් සාමාන්‍යයෙන් සතියකින් විතර වගේ බොන්චි කරලා ආවට පස්සේ සතියකින් විතර වගේ අපි කඩන්න පුළුවන් නේද මේ කඩන්න කඩන්න තමයි මේකේ අර වර්ධනය වීම වැඩි වීම තියෙන්නේ හා හා බීජේ ඒ කියන්නේ මේකේ අස්වැන්න නෙලන්න කවස්වැන්න එනවා කියලා අපි කියන්නේ නේද ඔව් ඉතින් මෙහෙම වගාවක් කරගෙන යනකොට මේකට විවිධ රෝග එනවා නේද? ඔව්. මේ රෝග පරිබෝධ වලින් කොහොමද වගාව බේරගන්නේ? මම ඒකට සාමාන්‍යයෙන් ඔය මේ දැන් මේ
කෘමි සතුන් ගැනීම හානිය වළක්වා ගැනීම සඳහා සබන්දියර ස්ප්‍රේ මැෂින් එකකට දාලා ස්ප්‍රේ කරනවා එහෙමත් නැත්නම් මේ දුම්කල නැටි ඔයා ගන්න පුළුවන් ඔය ඉවතල තැන් වල තියෙනවා ඒව ගෙනාලා දවස් දෙකක් විතර තියලා වතුරට දාලා ඒ වතුර ස්ප්‍රේ කරනවා මේ සාක් මේ වැලට ගෝදින් විකර්ෂණය වෙන්නේ ඔව් සාමාන්‍යයෙන් අපිට පේනවනේ වගාවක් තිබ්බහම දැන් මේක නම් මේ කොළපාට මේ පත්‍ර කහපාටට හැරිලා තියෙනවා ඔව් බොහෝමයක් කහපාටට හැරිලා මේ පත්‍රය ගත්තද මේකට හේතුව ඔබ හිතන්නේ මොකක්ද මේ මේ මේක මේක වෛරසයක් හරිද මේකට තියෙනවා වෙළඳ පොලේ ගහන එක එක විවිධ කොමිනාසක බෙහෙත් වර්ග තියෙනවා අපි භාවිතා කරන්නේ නැහැ භාවිතා කරන්නේ නැහැ ඔව් ගෙවතු වගාවේදී අපි භාවිතා කරන්නේ නැහැ ඒවා මොකද අපිට අවශ්‍ය වෙන්නේ වසවිස වලින් තොර තොර ටයක් සාදා ගැනීම සඳහා අපේ එදිනෙදා දෛනික අවශ්‍යතාවයට එකතු කරගන්න ආහාරයක් එකතු කරගන්න ඒ නිසා අපි මේවට කෘමිනාශක පලිබෝධනාශක මේ දේවල් භාවිතා කරන්නේ නැහැ එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන් මේකට මේකට දැන් මේ රෝගයට පුළුවන් මේක මර්ධනය කරගන්න කොහොම කොළ තින් කොහොම කොහොම කොළ අරගෙන තලලා ඒක දියරයක් ඉන්න ඊට පස්සේ අර ස්ප්‍රේ මැෂින් එකට දාලා ඒ දියරය ස්ප්‍රේ කරාම මේක සාමාන්‍යයෙන් අර 100ට 100ක්ම නෙවෙයි 75% කතරවම ප්‍රමාණයක් රෝගේ මැඩ පැවැත්වෙනවා සාමාන්‍යයෙන් මේ වෛරසයට කියන්නේ හෝස්ට් ග්‍රෑම් මොසයික් වෛරසය කියලා. ඉතින් මේ වෛරසය සාමාන්‍යයෙන් මයිටාවන්ගෙන් ඒ වගේම කූඩිත්තගෙන් සුදු මැස්සගෙන් මේ විදිහට බෝ වෙනවා. කෘමීන්ගෙන් තමයි වෛරස් රෝග බොහොමයක් බෝ වෙන්නේ අනිත් ශාකවලට. ඉතින් මේ වගේ දෙයක් තිබුණොත් ඔබ දන්නවනේ වෛරස් රෝගයක් සාමාන්‍යයෙන් එකපාරින් ඉවත් නැති කරගන්න අපිට අමාරුයි. ඒක අමාරු දෙයක්. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි කිසිම අපි මේකට කිසිම රසායනික පලිබෝධනාශකයක් රසායනික ප්‍රතිකර්මයක් සිදු කරන්නේ නැහැ. එතනදී අපිට සිද්ධ වෙන්නේ මේ වගේ තියෙන කොටස මේ වැලේ තියෙන මේ කොටස කෙලින්ම කඩලා ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න ඕන. ඔව්. නැත්තම් මේ රෝගේ අනිත් තැන් වලටත් මේ අනිත් ශාකේ අනිත් කොටස් වලටත් පැතිරෙනවා. එතකොට මේ කහ පැහැයට හැරුණාට පස්සේ මේකේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. එතකොට වර්ධන වේගය අඩු වෙනවා. ඵලදාවක් අපිට ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ ශේෂ්ත්‍රේ මේ ශාකේ මේ වැල් කොටස අයින් කරන්න කඩලා ඉල්ල පුච්චන්න. ඒ වගේම තමයි සමහරක් වෙලාවට කහපාටට හැරෙනවා. දැන් මේ කහපාටට මේ විදිහට හැරිලා තිබුණේ ඉහළ කොටස් ටික. එතකොට අපිට මේක අනිවාර්යයෙන්ම පේන වෛරස් රෝගයක් කියලා. බොහොම විචිත්‍රවත් කහපාටක් තමයි තියෙන්නේ මේ විදිහට පත්‍රයේ කහ පහයට හැරෙනවා නම්. බොන්චි වගාවේ යටහරේ කොටස් වලිනුත් මේ විදිහට කහපාටට අපිට දකින්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඒක පියුසාරියම් වගේ දිලීරා සාධනයක් නිසා ඇතිවෙන තත්වයක්. ඉතින් අපි දිලීරා සාධන වලට බොහොමයක් ප්‍රතිකර්ම අපේ වැඩසටහන් මාලාව ඔස්සේ ඔබට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒ දේවල් දැන කියා ගන්න අපේ පහුගිය වැඩසටහන් බැලුවොත් එහෙම බලලා ඒවට ප්‍රතිකර්ම ඔබට නිවසේදීම කරගන්න හැකියාව තියෙනවා. අපි අපේ ගෙවත්ත නිර්මාණය කරන්නේ ගෙවත්තෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ සියලු භෝගයන් කොයි විදිහට හදාගන්නද? කාබනික පොහොර දාලා ඒ විදිහට හදාගන්න තමයි උත්සාහ කරන්නේ හැමතිස්සෙම. රසායනික ද්‍රව්‍යවල කලවම් කරන්න නැතුව. ඇයි අපි එහෙම උත්සාහ කරන්නේ? ඒ කියන්නේ ඉතින් අද හැමදේම වෙළඳ පොලේ ගන්න තියෙන ඒ වගේ හැම දෙයක්ම තියෙන්නේ මේ රසායනික ද්‍රව්‍යනේ. ඉතින් අර Tamanට අවශ්‍ය ප්‍රමාණයට ඉදි තියෙන ප්‍රමාණය අනුව මම ඉතින් මගේ මම ගත්තම මම අවශ්‍ය ප්‍රමාණයම හදාගෙන ඒ විදිහට මම කරනවා. බොන්චි වල තියෙන ගුණ අපි මතක් කරමු අපේ ගෙදර ඉන්න අයට. ඔව් ඉතින් මේ බොන්චි වලින් තිය වැඩි ආරෝගයට කොලෙස්ටරෝල් රෝගයට ගොඩක් ගුණදායක බව හින්දා තමයි ඉතින් බොන්චි වගාව බොන්චි අපි ආහාරයට ගන්නෙ. ඔව්. බොන්චි හැරිම ගුණවත් මොකද ගුණ සපිරුණු එළවලුවක් මේ මහත්මයා කිව්වා වගේම අපේ දිය වැඩි ආරෝගී තත්වයට කොලෙස්ටරෝල් මට්ටම යාමනය කරන්න ඒ වගේම මේකේ ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙනවා. ඒ නිසා අපේ එදිනදා ජීවිතයේදී අපේ ශරීරයේ නිපද වෙන විෂ හරණය කරන්න හොඳ හැකියාවක් තියෙනවා බොන්චි වලටත්. ඉතින් අපේ ජීවිතයේ එදිනදා ආහාර වේලට ඔබ බොන්චි එළවලුව වෑංජනයක් විදියට වැඩි රිපෝඩ් තියන්නේ නැතුව බාගෙට තම්බලා මේකේ කොළපාට ගතියත් එක්ක ඔබ ආහාරයට ගන්නව නම් ඔබේ ජීවිතයට බොහෝමයක් ගුණ එයින් සැපිරෙනවා.
තියෙන්නේ වෙනිවැල් ශාකේ වැල් කොටසක්. ඉතින් මේ තියෙන්නේ පත්‍රය. හොඳට බලා ගන්න. හොඳට අඳුර ගන්න. මේක තමයි වෙනිවැල් ශාකේ පත්‍රය. ශාක පත්‍රය. ඉතින් මේ වගේ වැලක් විශාල වුණාට පස්සේ තමයි මෙන්න මේ වගේ අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වගේ වැලක අවුරුදු කොච්චර කල් යනවද ප්‍රියන්ත මහත්මයා? අවුරුදු මේ වගේ එකක් ගන්න අවුරුදු 8ක් විතර වගේ නම් මේ තරමට එන්න වැලක්. මේ තරමට මේ කඳ මහත් වෙන්න අවුරුදු 8ක් විතර යනවා. අවුරුදු 8ක් විතර ගියාට පස්සේ ශාකයෙන් කඩාගත් කපාගත්තු වැල් කොටස තමයි මේ කියන්නේ ඒ වැලේ කඳ කොටස. ඉතින් ඒක අවුවට තියලා වේලලා. වේලුවට පස්සේ මේ පාටට එනවා. ඉතින් ඔබට පේනවා නේද? ඉතින් මේ ප්‍රියන්ත මහත්මයාගේ කෙවත්තේ තියෙන වෙනිවැල් ශාකේ අපි වැල් කොටසක් තමයි ගෙනල්ලා තියෙන්නේ. කොච්චර අපූර්වද නේද? ඒ වගේ ශාකයක් ගෙදර තියනවා කියන්නේ. අපි සූදානම් වෙන්නේ ඔබේ ගෙවත්තටත් ඊවැනි ශාකයක්. වටිනා ඖෂධීය වටිනාකමක් සහිත ශාකයක්. කොහොමද ගෙවත්තට එකතු කරගන්නේ කියලා ඔබට කියලා දෙන්න. ප්‍රියන්ත මහත්මයා, ඔබ සූදානම්ද? මේ තියෙන්නේ මං හිතන්නේ ඔයගොල්ලෝ දකිනවා. මේක දල දණ්ඩකුත් නෙමේ, අඩ ලා දණ්ඩක්. මොකද මේ වඩාත් මෝරපු දණ්ඩකින් මේ පැලේ හදන්නත් බෑ. ඒ වගේම වඩාත්ම ලපටි කොටසිනුත් මේ පැලේ හදන්න අමාරුයි. මේ හේතුව තමයි ලාම දළු කොටසත් නැතුව අඩ දල ලා දඬු කොටසත් තමයි අපි මෙතෙන්ට අරන් තියෙන්නේ. අපි ඒක මේ විදිහේ කැපුමකින් යොදනවා. මේ අංකුර දෙකක් ඉතුරු වෙන්න අපි මේ කපාගත්ත කොටසේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ආනතියක් ඇතුව මේක කපා ගන්න. මොකද අපි මේ ආනතියක් ඇතුව කපන්නේ මේ තියෙන කැම්බියම් පටකේ, මේක වටා තියෙන කැම්බියම් පටකේ වඩා වැඩි ශේෂ්ත්‍රඵලයක් ලබා ගැනීම සඳහා තමයි මේ විදිහට ආනතියකට කපන්නේ. දැන් අපි මේක අපේ ස්වාභාවික හෝමෝන් එක. මේකට සමහර අය පාවිච්චි කරනවා වෙළඳ පොලේ තියෙන ගන්න රූටින් හෝමෝන්. ඒ අරනකොට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ වගේ කොමාරිකා අත්තක් අරගෙන. ඒකෙන් අපිට පුළුවන් මේ විදිහට මේ කොමාරිකා වල තියෙන ඒ ජෙල් ටික මේ විදිහට දාලා තියන්න. ඊළඟට අපිට පුළුවන් මේක අපි මේකට අවශ්‍ය මාධ්‍ය හදා ගන්න ඕනේ නේද? අනිවාර්යෙන් මාධ්‍ය හදා ගන්න ඕනේ. අපි කොමාරිකා පාවිච්චි කරා මුල්ලත්තාන හෝමෝන් එකක් තියෙනවනේ කොමාරිකා වල මුල්ලද්වීම උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙනවා කොමාරිකා වලට. ඉතින් ඒ නිසා අපි මේ මුලට කියන්නේ අපි හිතවන කොටස කොමාරිකා සැවරුවා. හරි. ඊට පස්සේ අපි මාධ්‍ය කොහොමද හදාගන්නේ? මාධ්‍ය තියෙන්නේ මතුපිට පස් කොටස් දෙකයි, වැලි කොටස් එකයි, කෝබත් කොටස් භාගයයි මේකේ තියෙන්නේ. අපි මේක මේ බෑග් එකකට මේ විදිහට පුරව ගන්න. මිශ්‍ර කරලා තියෙනවා. මිශ්‍ර කරලා තියෙන මේ වැලි කොටස් එකයි, මතුපිට පස් කොටස් දෙකයි, කෝබත් කොටස් භාගයයි. කොම්පෝස්ට් දාලා නැහැ. මේකයි මේකෙදි කොම්පෝස්ට් ඔන්නෙන් දාන්න පුළුවන්. මේ මතුපිට පස් එක ගොඩක් සාරවත් මතුපිට පස් කොටසක්. ඒ නිසා අපි මේකට වියලි ගොම වගේ දේවල් පාවිච්චි කරලා නැහැ. හැබැයි අපිට ඔන්න වියලි ගොම වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ සාරවත් බව අනුව තීරණය කරගන්න පුළුවන් මාධ්‍ය මොකක්ද කියලා. ඊළඟට අපි මේක මේ වගේ මුළු හතර හොඳින් තද කරගන්නවා. මොකද එතකොට තමයි මේකේ හොඳ වෘත්තාකාර අඩියක් අපිට ලැබෙන්නේ. මේක පෙරලෙන්නේ නැහැ එතකොට බෑග් එක. මතුපිට පස් කොටස් දෙකයි, වැලි කොටස් එකයි, කොහොබත් භාගයයි. කොහොබත් භාගයයි තමයි මිශ්‍ර කරලා තියෙන්නේ. අපි කොම්පෝස්ට් යොදාගත්තේ නැත්තේ මේ මතුපිට පස සාරවත් මතුපිට පසක් නිසා. දැන් අපි මේ බෑග් එක අවශ්‍ය පස් මිශ්‍රණයෙන් පුරවල අවසානයි. අපි මේකේ සිදුරු ලීදලා තියෙන්නේ. මේ තියෙන්නේ ජලය බැස යන්න. ජලය වහනයට, ජල වහනයට සිදුරු යොදලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක මේ විදිහට මැදින් පුඩ් සිදුරක් තියලා මේ අපි කපාගත්තු ආනතව කපාගත්තු කොටසේ කොමාරිකා තරපු කොටස අපිට මේක මේ විදිහට සිටවන්න පුළුවන්. අපි දැන් මේ වැලේ පත්‍ර මේ අතර පැත්තට තියෙන විදිහටද අපි හිටවන්නේ? දැන් මේක දැන් මේ 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 වැල තියෙන්නේ ගොඩක් වෙලාවට පහළට වැටිලා. මේ ඒ නිසා මේකේ පත්‍ර සාමාන්‍ය මෙහෙම තිබ්බාම අනිත් පැත්තට විදිහට තමයි මේකේ පේන්නේ. නමුත් මේක අපිට මේ පැත්ත හිටවන්න බැරි නිසා මේ පැත්ත තමයි මේ විදිහට. නමුත් අපිට බැලු බැලමට පේන්නේ මේක අනිත් පැත්තට හිටවුවා. ඔව්. ඒක තමයි මාත් ඇහුවේ. මේක අපිට මෙහෙම ආධාරකයක් යොදන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ජලය. ඔව්. ජලය යොදලා අපිට මේ අපි මේකත් ප්‍රොපගේටරයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක අපිට පුළුවන් මේ විදිහට මේ කොලෙත් ඇතුළට දාලා
අවශ්‍ය ප්‍රසස්ත තත්ත්ව ටික ලබා දෙන්න. තත්ත්ව ටික ලබා දෙන්න. ඔව්. මොකද මුල් ලැබීම සඳහා අපිට එතකොට මේකේ සාමාන්‍යයෙන් දැන් ශාකයෙන් ඉව කොටස ඉවත් කරාට පස්සේ මේක පසත් එක්ක මුල් සම්බන්ධ වෙලා නැහැ නේ තාම. ඒ නිසා අපි මේ විදිහට මේකේ මේ වාෂ්ප වෙලා එන ජලය ටික ආයෙත් පත්‍ර මගින් උරාගෙන මේ ගොඩක් වෙලාට ඔව් වර්ධනය වෙන්න තමයි අපි මේ දේ කරන්නේ. ආර්ථතාවය අවම වෙනවා. ඉතින් මේකේදී අර උෂ්ණත්වයත් පොඩක් වැඩි වෙනවා. වැඩි වුණාම මේකේ ඉක්මනින් මුල් ඇද්දවීමක් සිද්ධ වෙනවා. ඉතින් මං හිතන්නේ මේක අපි මෙහෙම දවස් 21ක් වගේ කාලයක් තිබ්බහම අනිවාර්යයෙන්ම මේක මුල් අද්දා ගන්නවා. ගාක් සරල දෙයක් ඕනම කෙනෙකුට පුළුවන් මේක මේ විදිහට හිටවලා මුල් අද්දවන්න. ඔව්. ඉතින් එහෙම මුල් ඇද්දුනාට පස්සේ මුල් ආවට පස්සේ මේක ශාකයක් විදිහට දලු ශාක පත්‍රයක් එනවද? දලු එනවද? කොහොමද එන්නේ? ඔව් අර ක්‍රියාත්මක නොවන මේ අංකුර දෙකක් තියෙනවනේ. ඒ අංකුර දෙකෙන් අනිවාර්යයෙන්ම හොඳ රිකිලි මතුවෙන්න පටන් ගන්නවා. ඒක මේ වගේ අත්තක කොහෙද අංකුර දෙක තියෙන්නේ? මෙතන අංකුර. දැන් මෙතන තියෙන අංකුරේ. පත්‍රයත් යටින් නැහැ මේක දැන් ඇත්තටම ක්‍රියාත්මක වෙලා නැහැ. ඔව් මෙතන අංකුර තියෙනවා. ඔව් අපි මේ දෙක පෙන්නමු. මේ තියෙන්නේ මේ අංකුර. එතකොට අපි මේ වගේ අංකුර දෙකක්. ඒ කියන්නේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා ඔබට පැහැදිලිව පේනවා ඇති. ඉතින් මේ වගේ දෙකක් තියෙද්දි තමයි පත්‍ර වැලෙන් මේ කොටස කපා ගන්න අපි. පත්‍ර දෙකත් එක්ක අංකුර දෙකක් තියෙද්දි තමයි කපා ගන්න. ඒ අංකුර වලින් දළු වෙනවා. අනිවාර්යයෙන්ම දළු වෙනවා. දළු වෙනවා. ඉතින් දවස් 21ක් මේ විදිහට තිබෙනවා. ඊට පස්සෙත් මේක එකපාරටම අවුවට නැත්නම් ශේෂ්ත්‍රයකින් හිටවන්න බෑ. මේක ක්‍රමානුකූලව භෞතික පරිසරයට අපි හෙමින් හෙමින් පුදු කර ගන්න ඕනේ. එතකොට තමයි මේකෙන් මේක හොඳ පැලයක් බවට අපිට හොඳ මුල් තියෙන පැලයක් බවට පරිවර්තනය කර ගන්න පුළුවන්. කොච්චර කාලයක් ආවට පස්සේද අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ? කියන්නේ වෙනිවල් ගැට විදිහට අපි තම්බල බොනවනේ. හැබැයි එහෙමනම් මේක චුට්ටක් කාලේ නම් වැඩි යනවා. මොකද අවුරුදු පහකින් එහා පැත්ත යනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි වෙනිවල් ගැට කියලා ඉවර හදිස් අපිට අපේ ගෙදර අවශ්‍යතාවයේදී මේ වගේ එකක් කපලා මේක තම්බලා පිව්වත් ඒ ගුණේ ලොකු අඩුවක් වෙන්නේ නැහැ. මොකද මම දන්නවා හොඳ ආකාරව මේ පොඩි අතුත් කපලා එහෙම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට වනාන්තරෙන් කපන ඒවා නම් ගොඩක් ලොකු ඒවා තමයි කපලා ගියේ. කපලා ගියන්නේ. හැබැයි අවුරුදු පහක් ගියාට ඒක ආයෝජනයක් නේද? ඔව්. මොකද අපේ අනාගත පරම්පරාවට අපේ දුව දරුවන්ට ඒ වගේම අවුරුදු පහක් කියන්නේ ලොකු කාල සීමාවක් නෙමෙයි. කාලය යනවා අපිට දැනෙන්නේවත් නැහැ නේ සාමාන්‍යයෙන්. ඒ නිසා වෙනිමල් වැලක් ඔබේ ගෙවත්තට එකතු කරගන්න ඔබ අමතක කරන්න එපා. මොකද අවුරුදු පහක් ගියාට පස්සේ අවුරුදු පහක් හෝ අටක් ගියාට පස්සේ ඔබට මේ වගේ පළ අස්වැන්නක් මේ විදිහට ලබා ගන්න පුළුවන් නේද? වෙනිමල් ශාකයේ විශාල වෙලා ඔබට ගෙදරදීම අවශ්‍ය ඖෂධීය පහසුකම් ටික වෙනිමල් ශාකයෙන් සපුරා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එතකොට අපි මේක මෙහෙම ශේෂ්ත්‍රීයමක වැලක් විදිහට නෙයන්නේ. මේකට ආධාරකයක් ඕනේ. මේක අවුරුදු ගාණක් විශාලව වැඩෙනකොට අපි කොහොමද මේ ආධාරකය පවත්වාගෙන යන්නේ? මේක ගහකට යවනවද? කොහොමද කරන්නේ? අපි මේකේ ස්වාභාවික සංසිද්ධිය බැලුවොත් මේක වනාන්තරයේ වැවිලා තියෙන්නේ සහජීවණින්. ඒ කියන්නේ ලොකු ගහකට මේ වැලක් ගිහිල්ලා තියෙන්නේ. ඒ සංසිද්ධියම අපිට ගන්න පුළුවන් සාමාන්‍ය මොනවාරි ගහකට මේ වැල යවන්න පුළුවන්. දැන් අපි මීට කලින් දැක්කා ඒ ගහින් පහළට වැඩිලා තියෙන වැල් ප්‍රමාණය. ඉතා විශාල වැල් ප්‍රමාණයක් වැඩෙනවා. ඒ නිසා ඒ ගස් දෙක මං හිතන්නේ ඒ හානියක් නොවි ඒ ගස් දෙකම හොඳින් වැඩෙනවා. මේක මේ ලොකු ගහකට යවන්න ඕනේ. මොකද ඒක කාලයක් පවතින නිසා මේ වැලක් කාලයක් පවතින. එතකොට ඒ ගහට හානියක් නැද්ද? ගොඩක් දුරට හානිය ලොකු හානියක් වෙන්නේ නැහැ. මොකද අපි දැන් දකින්න නැති ඒක අපි යවල තීච ගහ උග්‍රස්ස ගහක් වගේ එකක්. ඒකට ඒ වැල ගිහිල්ලා තියෙනවා. නමුත් ඒකෙන් ලැබෙන පළත් අපිට ලැබෙනවා. එතකොට මේ සූර්යාලෝකය ලබා ගැනීමේදී ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නේ නැත්නම්? නෑ, මෙහෙමයි. සමහර වෙලාවට පොඩි එක ගහක පොඩි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. නමුත් මේ දෙකම එකම ඉඩක නැත්නම් අපිට මේකට යකඩ ප්‍රේමයක් ගහලා ලොකු වියදමක් කරන්න වෙනවා. ඉතින් එහෙම කරද්දී මං හිතන්නේ මේකේ තියෙන අපිට ලබා ගන්න දෙයට යන වියදම විශාල වෙනවා. ඉතින් ඒකෙන් තමයි මම හිතන වඩා හොඳම දේ තමයි සාමාන්‍යයෙන් කොස් ගහකට එහෙම නැත්නම් වත්ති තියෙන ලොකු අඹ ගහකට ඒ වගේ එකකට මේ වගේ වැලක් යවන එක අපිට ලේසි පහසුයි. පහසුයි. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් ඔබේ ගෙවත්තට වෙනිවැල් වැලක් එකතු කරගන්න. අපි ಗುಣ කිව්වා, බොහොමයක් ಗುಣ තියෙනවා. ඒ නිසා මේ දවස්වල බහුලවම ඔබ භාවිතා කරනවත් ඇති වෙනිවැල් ශාකය. අපි වෙනිවැල් ගැට කියලා කියන්නේ. වෙනිවැල් ගැට කියලා කියන්නේ මේ ගැටේ කොටස නේද? මේ ගැටේ කොටසේ තමයි ಗುಣ බහුලව තියෙනවා කියන්නේ නේද? ඉතින් ඒ නිසා ඉතින්
කොහොමදලා ගොඩක් ලස්සනයිනේ ලස්සනයිනේ නේද කහ පාට මේ විදිහට තියනවා දැක්කම අපි වෙනද පොලෙන් ගන්නේ සමහරු වර්ණ එක එකතු කරනවා ඉතින් ගෙවත්තප මේ වගේ වැලක් තියනවා කියන්නේ ඒක කොයිතරම් සම්පතක්ද නේද ඔබත් ඔබේ ගෙවත්තට එනම් මිනිවැල් ශාක එකතු කරගන්න පීතන නිල් ගොයමක් දැක්කම ඔබට මොකද හිතෙන්නේ අපේ රට බත බුලතින් ශාස්ත්‍රීය වෙනවා නම් ඒක කොයිතරම් නම් හොඳ දෙයක්ද කාලය කියන දේ බොහොම වටිනවනේ ඒනිසා මේ කාලය නිවැරදි විදියට අපි කලමනාකරණ කරගත යුතුයි. අපි කම්මැලි වෙන්න නරකයි. මොකද කාලයට නිවැරදි වටිනාකමක් අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපි හොඳ ප්‍රබෝධමත් විදියට අපේ ජීවිතයට අපි මුහුණ දුන්නොත්. මේ කත වෙන කාලය හොඳින් කලමනාකරණ කරගත්තොත්. ඉතින් අපි උත්සාහ කරන්නේ ඔබේ ගත වෙන කාලයට හැමදාමත් හොඳ වටිනාකමක් එකතු කරන්නනේ. ඉතින් කාලයේ සීමා සහිතයි. ඒනිසා අදට අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා. හැබැයි එළඹෙන ඉරිදා හරියට උදෑසන 10ට අපි ඔබේ නිවසට එනවා. ඉතින් ගෙන් එන්නම් ප්‍රාර්ථනා කරන ඔබට ආයු බොහෝ සපිරුණු නිරෝගිමත් හැට දවසක්. वीडियो सह प्रवृत्ति नरम बटन क्लिक कर सेत टीवी सब्सक्राइब करना अलग वीडियो गाने मुलिन में देने गाने में मसीनों क्लिक करना